ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. වර්ෂා බත්මුල් ටිකක් හදන්නට ගත්තේ පාන්දරමය. පසුගිය කාලේ ජීවිතයේ තිබූ අනන්ත ප්‍රශ්න නිසා අම්මාව සීකර දෙයක් කරන්නටත් බැරි විය. ඇය සතියකට වරක්වත් අම්මාව සීකර පුංචි පිනක් හෝ කළ ආදරබර දුවෙකි. ඉස්සර ඇය කරන ඒ පුංචි පුංචි පින්කම් වලට විමුක්තිද සම්මාදන් වූයේ. හවසට පුංචි පින්නතේ වැඩක් කරනවා. අයියත් එනවද? වර්ෂා ඔහු ළඟට ගොස් කියන්නේ දහසක් වැඩ කරමින් දුවන්නේ මිනි. සාරි පොටත් ඉස්සරහට කරගෙන ඇහෙද්දි ඔහු මුලින්ම කරන්නේ ඒ ලස්සන රසවිඳීමය. ඔය පෑන ගහන් ඉන්නේ කොහෙද? ඔහු ඒ දෙස බලාගෙන මාසයි. කෙල්ල පෑන ගසාගෙන ඉන්නේ සාරි හැට්ටයේය. වැඩ කරද්දි සාරි ජැකට් එක පහලට විත් ඒ සුදු පපුවේ අඩක් පෙනේ. කෙල්ල පෑන පපුවෙන් ගන්නේ තොල්පට හපාගෙනය. ඊටත් පසු ඇය සාරි ජැකට් එකත් ඒ යටව බ්‍රෙසියර පටියත් හදාගනී. මේවා ඔක්කොම ඔහු බලාගෙනය. කෑෂ් ටික දාලා එන්නම් අයියේ. කෙල්ලට ආ කාරණය දැන් මතක නැත. නංගි මොකද්ද පින්කමක් කරනවා කිව්වේ? වර්ෂා ඇගේම ඔළුවට ගසා ගනි. ආවම විනේ වහනවනේ. කියන්න ආපුදේ අමතක වෙනවා. ඉතින් මොකද්ද නංගි? මේ මෙතන කළු බෝයිල හොස්පිටල් එක තියෙන්නේ අයියේ. ඒකේ මැටර්නිටි වෝඩ් එක තියෙන්නේ. ඔව්. මේ අපේ අතුලගේ අක්කත් ඒ වෝඩ් එකේ නර්ස් කෙනෙක්. ඉතින් එතන හරි දුප්පත් අම්මලා බබාලා ලැබෙන්න ඉන්නවලු. හරි බබා, ඔයා දැන් මොනවද කරන්න යන්නේ? මේ මම මේ පාර පඩියෙන් 4000ක් ගත්තා. ඒකෙන් අම්මලාට චොකලට් කේකුයි පැටිසුයි අයිස් කෝපි අරන් දෙනවා. අපේ අතින්ම දෙනවා. 4ට ඇතුළට යන්න අතුලගේ අක්කා හදලා දෙනවා. අයියත් යන්. ඔව්, කෙල්ල දෙස බලාගෙනම උන්නේය. ඇයි මේවා කරන්නේ? ඇති නිසා නොවේ, උතුම් හදවත උරුම වූ නිසා බව එදාද ඔහු දැන උන්නේය. යන් ආනංගි මේ 5000 දාන්න. ඒකිනුත් මොනාරි අරන් දෙන්න. විමුති කෙල්ල අතට සල්ලි ටික දුන්නේය. ඇය ගත්තේ දෝතිම්මය. මේ පින අයියට නෙමේ, කවදරේ අයියගේ නෝනට තමා. එයාට බබා ලැබෙද්දි ඇල්පෙනති තුඩක තරම් කරදරයක් වෙන්නේ නෑ. විමුති එදා බලා උන්නේ කෙල්ල දෙසමය. නෝන ගැන කිව්වම තමා දෙස බලාගෙන ඉන්නේ ඇයිදයි එදා වාෂා සිතුවාය. ඒ ආදර කතාවේ පද 1-2 ගැලපෙමින් තිබූ දවස්ය. මම අයියේ එහෙනම් මේකෙන් හැපි කව් චීස් ස්ලයිස් ටිකක් ගන්නද යාලට? අර තුම් මුලස් චීස් කියුබ්. නංගි ඒවා කාලා තියෙනවද? පිටරට ඉනිද්දි විමුක්ති ඒවා ඇතිවෙන්නට කා තිබුණි. ඉස්සරම අම්මා දවසක් අරන් දුන්නා. හරි රහයි. ක්‍රීම් කැකර් එක කද්දි රහයි. බබාල ලැබෙන උන් අම්මලාට චීස් අරන් දෙන්නට හිතුවේ 1 දවසක් පමණක් චීස් කෑ කෙල්ලය. විමුත්තිට එදා කෙල්ල ගැන දුක සිතුණි. එදා ෆුඩ් සිටීන් චීසුත් බිස්කටුත් ගනිද්දි විමුත්ති වෙනමම චීස් ටිකකුත් බිස්කට් පැකට් කීපයකුත් මිල්ක් චොකලට් දෙකකුත් ගත්තේය.
ආනංගී වාහනේට ආවිට ඔබේ බෑගේ ඇයට දුන්නේය මේ අයියේ ඔයාට ඇය ලස්සනට සිනාසුනාය එසේ පුංචි දෙයක් දී කෙල්ලව සතුටු කළ හැක මං චුට්ට චුට්ට කන්නම් හොඳේ රෑ වෙලා කද්දි තම අශෝ අයියට ගොඩක් පින් අද බබාලා ලැබෙන්න ඉන්න අම්මලාට චීස් දුන්න පිනයි තව මේ දුප්පත් ළමයට චීස් සරන් දුන්න පිනයි එදා විමුක්තිගේ දැස් දෙත්තිය ඔහු ඇයට නොපෙනෙන්නට ඒ දැස් පාදා ගත්තේය අයියේ ඇය කතා කළේ ගීරේ මත තිබු ඔහුගේ වමත මත සුරත තබාය රෑට බිස්කටුයි චීසුයි එක්ක තේ හදන් එන්නද ඕක නංගි චුට්ට චුට්ට කන්න ඕන නෑ හොඳට කන්න රහ දේවල් එහෙම ගොඩ ගොඩ කන්නේ නෑ අයියේ එතකොට එපා වෙනවා අහිංසකව චුට්ට චුට්ට කූඹිච්චි වගේ කන්න ඕන එතකොට ඒවා හැමදාම රහයි ඒක ඇත්ත නංගි මට දැන් චීස් අගේ නෑ රට ඉඳින්දි පාන් වගේ චීස් කෑවා කෙල්ල ඒ තරමටම ජීවිතය ගැන දැන උන්නේ කෙසේදයි අද පවා විමුක්ති දන්නේ නැත එදා කළු බෝයිල මාතෘ ආට්ටුවේදී විමුක්තිට ඇගෙන පුදුමාකාර භක්තියක් ආවේය ඒ දුප්පත් අම්මලා දෝතමපා අරංගිය කේක් චීස් අයිස්කෝපි ගනිද්දි විමුක්තිට පුදුම සිතුනේ ඒ නිරා බඩවලවල ඉන්න දරුව පවා කෙල්ලට පින් දුන්නායයි ඕට සිතුනි අද නංගි විමුක්ති කතා කළේ රෝලේ සිට එද්දීය මගේ හිතට හරි සතුටක් ආවා පින් කරද්දී අයියේ එහෙමයි හරිම නිවනයි සැනසීමයි ලෝභකම අත්තරනකොට සැනසීමයි කියලා බුදුහාඳුරෝ කියලා තියෙන්නේ හැම දෙයකටම තියෙන ලෝභකම අත්තරින්න බෑ නංගී එහෙම කියා ඔහු බලා උන්නේ කෙල්ල දෙසේ එහෙම අත්තරින්නට බැරි මොනවාදයි අහන්නට එදා වාශාට සිතුනි ඒත් ඇය ඇසුවේ නැත අද මෙහෙම කිරිකැටි පුංචි පුතෙක් සමග තනි වෙන්නට වූයේ එහෙම පින් කළ කෙල්ලටය එහෙන යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි